මතක කාල ොත බුණ රණවිරු සමරුුවත් තිබුණ. ඒ සමරුව ආචාර වැඩිමරු සඳ ලතුවකු ගෙනල තිබුණා. ඒ කාලතුක්කු දෙකක් හරවලා තිබේ පාර්ලිමිේන්තු පැත්ට. ඉතින් කට්ටිය ලියනවා කට්ටිය හිතනවා දෙන දෙැ වන බිල්ඩිමම කළවිලා හඳ කියෙන. ඇයි ජනතාව හැම වෙලාම ප්‍රාර් න ඇතිබුණ ට මොක්කරරි වියනයක් වෙනවනම් පාර්ලිමේන්තුට වෙන්්ඩූන කියලා. ඇයි පාර්ලිමේන්තුව තියෙන තන් අරකද. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නරකද නෑ හේතුවමොගක්ද. පාර්ලිමේන්තුවේ ඉන්න අය එහෙට පනිනවා මෙහෙට පනිිනවා මිරිස්කුඩුගේනවා පිහිගේනවා අර සභාගාර්භය මැද්දේ නෙද පෙරල්ලා ගහගන්නවා සෞඛ්‍ය ඇමතිට බෙහෙත්වලින් හොරකංකරා කියලා. විශ්වාස බංගයක් ගනකොට එයා බේරගණ්ඩ අතවත්සනවා දෙදාස් පහලව දහනමී මුදල් ලැමතිට විශ්වාස ංගයක් ගනකොට එයා බේරගණ්ඩ අතවත්සනවා එවගේමද පුටුවලින් ගහගන්නවා පොත්වලින් ගහ ගන්නවා අවස්ථවා ගනාව කෝගොල දැකල ඇති කතානායකතුමා කියෙනා ගැලරියන්දං ගැිය එන්න කතානායකතුමා කියෙන මුලසුන ඉඳං ගැලරිය ඉන්න ළමයිට ඉක්මනින් අයින් කරන්න කියනවා ඇතු ගා ගන්ඩයන්න. කායක් මට මතකයි මාස දෙකතුුණක් පාර්ලිමේන්තු බලන එක ළමයිට තහනන් කරලා තිබ්බා. ලංකාවේ කවදාව සත්තුවත්ත බලනක තහනන් කරනේ. පාර්ලිමේන්තු බලනක තහනන් කරලා තිබුණු. ඉති මොකද වෙලා තියෙන ජනතාවට මේ අප්‍රසන්න තැනක් බවට පත් වුණා ජනතාවට මේක දූසිතයන්ගේ නෙද මරමස්ානැ්බාටකේ තේරුුණා නීතිය කඩනය අපරාධකරුවන් එවගේ ගාතනෙන්ට වරදිකරුව කප්පංකාරයගෙන් පිරිච්චි පාර්ලිමේන්තුව අඇතිබුුණ අන්න හිනං ජනතාව හැමදාම් පාර්ථනකරේ ඔන්නඔ පාර්ලිමේන්තු වෙනස් ටෙන්ඩුවුන කියලලා හැබැයි එකක් මතක තියගන්න ඕන. ඔය ඉන්න කිසි කෙනෙක් ජෑන්තිපුර ගේට්ටුව කඩාගෙන පාර්ලිමේන්තුය දොර කඩාගෙන සභහ ගර්බෙට ගියානෙවෙේ. හෞදය.. ඔගොල්ලම තමයි හරිද නද හැබැ මේසරී මොකද කරන්න ඕනනා. අන්න මේසරේ නොයම්බර් මාසේ දාහතර යනු පාර්ලිමේන්තුව පිරිසිුදු කිරීමේ මහාශ්‍රමදානී. හොඳ ශ්‍රමධානයක් හොඳට සුද්ද කරන්න ඕන පාර්ලිමේන්තුව. න එන පාර්ලිමේන්තු සුද්ධ කරන්න න මොකද කරන්න ඕනා ද මාලිමාවේ පිරිසෙන් පාර්ලිමේන්තුව පුරවන්න ඕන. වැඩීම පිරිස පාර්ලිමේන්තුව මාලිමාව නියෝජනය කරම යවන් ඕෝන. එතර කත්යකී නො අද හිටපු ජනාධිපත්තුමා රැස්ීම කතාගලු. එතුමා මීගමෝට ගිහිල්ලකි නෝ පුරුදු කෙනෙක් ඒ ව්ඩලු. මීගමී අරිද දන්නවනේ. පුරුදු කෙනායි වන්ඩලු. ඔව! ඒගොලන්ට පුරුදුයි මොනෝ අද පුරුදු දැම් බලන්ඩකු මේ දවස්ස වල අහුවෙනෝ වාහන ි නොකරලද හන ඒක තිේනෙන වාහන වටිනාකම් පිළිබඳ ප්‍රශ්නයක් නෙවී මේ පාලකය නීතියගන සැකිලට බාජනය කරන්නේ කොහොමදකෙන ප්‍රශ්නතන තිෙකිරෙනනවා. දැම් මෙතනන්න කෞුරුවරි පුරවැසියෙක් වාහනයක් ලියාපදිංචි කරන්න නැතුව පාරටදානවද නැ පුරවසියුදාන්නේ. බැරිවෙලා තමන් දුවනවාහනි අංකතහඩුව වැටනොත් ඒත් බයි යන්නේ එමනි රලට යන ගමම් වෙටිල දන්නේ. ඒත් බයෙන් යනවා. ඇයි පුරවශයන් නීතියට බයයි. පුරවසියන් නීතියට ගරු කරනු. ඇබ පාලකන් ලියාපදිංකිි නොකරලද වාන හම්ඹවිෙනවා. වෙනවාහනවල අංකතාඩු දාලා දුවල බලනකොට එංගලන්තෙන් උත්සපුවානය හිතන්ඩකුහු ර ඇයි එගොල හිතනවා එකල නීතිට බයිනෑ එක හිතනවා එ ඇමති එය මන්ත්‍රී එයට වාහන ලියාපතිංචි කරන්න ඕන්න එයට වාහන නීත්‍යානුකුල වරාග ලියට ගෙන්ඩ ඕන්නේ එයාට වාහන කල බට් කර දුවන්නඩ පුළුවන් යට රිජස්ත්‍රර් කරන්නතුව දතුුවන්ඩන්න පුළුවන් දැන් කියනවා දන්න නැතුව කෞුද ගෙරදාලගීලලු අලුතර හයාදුක් කියනවා දෙකද වාහන හොදේ මොකද වෙලා ීට. මෙතන පෙන්නන වෙන මුකුත් නෙවේ. එකල නීතියට බය නැති බව. එකල නීතියට උඩින් ඉන්න බව. සාම්‍ය පුරුවසී තමන්ගේ වානයක් රෙජිස්ත කරන්නතුව පාරදාන්ට බයයි. හැබ ඇමති දැනගන වෙන නම්බතහඩුග අංකතාඩුගහගෙන. වෙන අංකගහගෙන පාරදිුවනවා බය නැතුව. ඇයි අන්නන්නේ ගොල්න්ට හොඳට පුරුදයි නීතියට උඩින්ිදලා. ඔන්න පුරුද්ද. ඒවගේ මේගොට පුරද මොක්ත්. ාර්ලි ග රතු. මතු සභාගර් ැඇතුළට පහියක් ර එක ලෙසින. ආරක්ෂාව ඇතුළි විසාාල ලෙස පරීක්ෂා කරලගින් හැබැයි පීක් කංගගෙනවිලා පුරදුයි. මිරිස්කුඩු ගෙනල්ල පුරතුයි. ගහගන පුරුදුයි හොරකං කරල පුරතුයි. අපරාධ කරලා පුරුදුයි. එන සේගොල්ල කියන්නේ අන්නේ පුරදු කට්ටිය වන්නලු මොකද කියෙන්. යවනවාද නෑ ඒගොල්ලො පුරුදු ජනතාවට විරෝධි දේවල් වලට. ඒලො පුරුදු ඒගල දේපල දනේ වැඩි කරගන්න. ඒගලො පුරුදු නීතිය කඩන්න. ඒගොල්ලගේ පුරුදු නීතියට උඩිින් ඉන්න. ඕ. අපේ කණ්ඩායිමට පාර්ලිමේන්ටි ලොකු පුරුද්දක්නේ ඇත්ත හැබයි මතකතිය ගන්න. අපේයටට පාර්ලිමේන්තු අලුත්තුනාට දේශපාලනය අලුත්නෙවෙයි